एखाद उपात गेले पुंची कुमार इट आदर गला ईट पास ए आदरे ए गेले की जीवित मुना मे जीवित कथावे नवनि दिगेरुमाय अन्नट कौद किवे ओ एल्बम पुंची महत्यट पेन्नन्न गेला हा हिमालय एकवरम कामरेट पेमिन असाद्दि अन्ना उडगोस बीम वेटुनी ඒ තරම් සැරට මේ ගෙදර කිසිවෙක් කතා කර නැත. කවුරුවත් කිව්වේ නැහැ. මං එද්දි පුංචි මාත්‍යා ඒක අරගෙන බලනවා. අල්ලා කිව්වේ තර්මක කේන්තියකිනි. දෙනව ඕක මෙහෙට. මෙතන විකාර නටන්න ලෑස්ති වෙන්න එපා. හිමාලි ඇල්බමේ ඇද්දාය. එහෙත් විමුත්තේ දෑතින්ම අල්ලා ගත්තේ. අල්ලා ඒ දෙස බලා වොන්නේ යටි සිතින් සිනාසෙමිනි. හිතන් ඇති කෙල්ලගේ පින්තූරේ ගැලෙව්වා කියලා පුංචි මහත්තයර කෙල්ලව අමතක වෙයි කියලා. ඒක ඉන්නේ මේකගේ පපුවේ. අනුලස්සිතින් කීවාය. විමුක්ති හිමාලි දෙස බලා වොන්නේ අමුතුම ආකාරයකට. අන්නා ඉදිරියේ විමුක්තියසේ බලද්දි හිමාලට අපහසුතාවයක් දැනුනි. හිමාලිගේ පපුව රත්ුවේ. තමා දෙස එහෙම බලා වුණු විමුක්ති අනුලා දෙස බලා ආදරෙන් සිනාසීමේ. මුන්න මෙයාගේ ළඟටවත් ලං කරන්න නරකයි. හිමාලි සිතුවාය. අන්නලට මෙතන වැඩක් නෑනේ. ගිහින් කුස්සියේ වැඩක් බලා ගන්නවා. ඒ වචන වලට අනුලාගේ පපුව රිදුනේ නැත. ඇයට අද ඇත්තටම සතුටිය. කොල්ලාට හොද වෙන්නට පටන් ගෙන ඇතයි. සක්විති කී කතාව ඇත්ත බව අන්නලට තේරුනේ මේ දැන්නේ. විමුක්තිම හිතලා ඇල්බම් එක ගත්තනම් ඒක හොඳ දෙයක් වෙන්න බෑ. හිමාලි හිතේ තාමත් ඇල්බම් එක අල්ලාගෙන ඉන්න විමුක්ති දෙස බලාය. අපි බැල්කනියට ගිහින් පාර බලමු. දැන් ඕක තියන්න. හිමාලි කීවේ විමුක්තිගේ පිටට බරවිය. ඇහෙම බරවන්නේ ඇගේ මුළු පපුවම ඕගේ වතර තද වෙන්නට තබාගෙන. යන් එන්නකෝ. විමුක්ති ආවේ නැත. හිමාලි තරමත් ඇතිගත්තාය. මෙහෙම ගිහින් සීයාවොත් මගේ හීන ඔක්කොම ඉවරයි. සීයේ එන්න කලින් එයා මට ගොඩක් ලං වෙන්න ඕනේ. ගොඩක්. හිමාලි සිතුවාය. අද ඉඳලා මං ඔයා එක්කම නිදා ගන්නවා. ඔයා මගෙන් ඈත් වෙලා යන්න මං ඉඩ තියන්නේ නැහැ. හිමාලි සිතුවාය. අර බැල්ලියෝ ඔළුවෙන් අයින්ම වෙලා යන විදියට එයාට ලං වෙන්න ඕනේ. හිමාලි දැඩි තීරණයක් ගත්තාය. සියල්ල හොඳ අතට හැරෙද්දි කොතනකවත් කොස්සක් තබා ගත යුතු නැත. නැන්ද ඇරෙන්න අනිත් ඔක්කමුන්ට ඕන වෙලා තියෙන්නේ විමුක්තිය අරකිටම දෙන්න. ඒකෙත් මේ කොහරි ලඟපාතම ඇති. සක්විති එළියට අරන් ගියාම ඒකිට ගිහින් පෙන්නනවද දන්නේ. හැම දෙයක් ගැනම දැන් පරිස්සමින් සිටිය යුතුය. අමාරුම දේ විමුක්ති මේ ඉන්න තත්ත්වෙන් ඉදිද්දීම විවාහ වන්නට බැරිකමය. විවාහ වුණද ඒ විවාහය වළංගු නැත. කෙනෙක්ගේ සිහිය නරක තත්ත්වයක තිබේදී කරනා කියනා දේවල් නීතියෙන් වළංගු ඒවායයි පිළිගන්නේ නැත. මේදා දිගටම කල්පනා කළාය. එදා ආසන වරට ඇයි කෙල්ලව දැක්කේ අන්නාධපුර ජයශ්‍රී මහා බෝධි මළුවේදී. එදා සිට දවස් බලද්දි දැන් ඒ බඩට මාස 9ක් පිරී ඇතයි මේදාට නිකමට සිතුනි. එදා දකිද්දි තිබ්බේ මාස 4ක 5ක බඩක්. මේදා සිතුවාය. ඇයි මේ සිතන්නේ කෙල්ල කොහේ ඉන්නවා ඇද්ද කියාය. කෙල්ලව දැක්කේ අනුරාධපුරයේදී. ඒ ප්‍රියංවදා සමගය. කෙල්ල ඉන්නේ කොළඹ නම් ඇයි මේ පමණ කරදර තියාගෙන අනුරාධපුර යන්නේ නැත? ඇරත් ප්‍රියංවදා සමග තනිවම යන්නේද නැත? රත්නපුර ඉන්නවා නම් කෙල්ල යන්නේ මහසමන් දේවාලයට. වැඩිම වුණොත් මාලිකාවට. බඩකුත් උස්සාගෙන අච්චර දුර යන්නේ නැත. කෙල්ල ඉන්නේ අන්නාධපුර අවට වෙන්න බැරිද? මේදා සිතුවාය. කෙල්ල එදා පැමිණ උන්නේ වට්ටිත් ඔසවාගෙන මහබෝධි බෝධි පූජාවක් කරන්නට. කෙල්ල ඉන්නේ අන්නාධපුර අවට නම් ඒ අවට තියෙන ක්ලිනික් එකකට තමා කෙල්ල යනව ඇත්තේ. ඒ පැත්තේ බබෙක් ලැබෙන්නේ ප්‍රයිවට් ක්ලිනික් නෑ මේ කොළඹ වගේ. මේදා සෑහෙන වෙලාවක් සිටුවාය. අවසානයේ ඇය දුව
කොට් එකේ තබා නැගිට දෙයක් සිතාගෙනය. කොහොමරි කිල්ලව හොයා ගන්නවා. ඇත්තටම අපි පහුගිය කාලේ උත්සාහ කළේ නෑ. ගලානම් කෙල්ලව හොයාගෙන. ඒකෙ මේ දරුවා ලැබෙද්දි හොස්පිල් එකටම පංචායුධ එව්වා. ඒත් අපට බැරි වුණා කෙල්ලව හොයාගන්න. මේ රට හරි පුංචි රටක්. කෙනෙක් හොයාගන්න අමාරු නෑ. මේදා 17 සිතුවාය. වටයක් දැම්මොත් අඩුම ගන්නේ කෙල්ලගෙන හොඩුවාවක්වත් සොයාගත හැකි. සක්විතියවත් කතා කරගෙන යනවා. උන් දෙන්නගේ ජීවිතයට මෙහෙම වෙන්න දෙන්න බෑ. කොහොමත් බෑ. මට මහා ගෙදර නැති වුණත් කමක් නෑ. මේ පින්කම කරලා. මේදා දැඩි තීරණයකට ආවාය. ඇය සිතින් සීකලේ නාලෙනි නැන්දාවය. හීනෙන්වත් ඇවිත් කෙල්ල ඉන්න තැනක් පෙන්නන්න. අඩුම ගානේ ඒකිට පිහිට වෙන්නවත්. මේදා සිතින් නාලනීට කීවාය. සක්විති හදන්නේ මේ සියල්ලද මා රට යන්නට. ඔහු දුවත් සමග අපායට යන්නට වූ මේදා සූදානම්ය. එහෙත් ඒ යන්නට පෙර මේ කෙල්ලත් කොල්ලාත් වෙනුවේ මේ උතුකම ඉටු කරන්නට ඇයට ඕන අය. ඒත් කෙල්ලව හොයාගත්ත කියලා ප්‍රශ්න නැති වෙන්නේ. එහෙත් අඩුම ගන්නේ කවදාක ඔහු විමුක්තිට සීයාදාට මේ සියල්ල ඔහුට කිව හැක. ඉතුරු ටික මල්ලි බලාගනි. කෙල්ල සමහර විට හැංගිලා ඉන්නේ දරුවත් හදාගෙන තනියම ඉන්න වෙන්නේ නැති. එහෙ තුන් දෙන්න ආදරය කරපු විදියට එහෙම හිතන්න අමාරුයි. වාෂාගේ ඇඟේ ඉන්නේ විමුක්තිගිම දරුවෙකුයි තමාට සිතෙන සිතිවිල්ල පුදුමාකාරයයි මේදාට සිතේ. එහෙම නැත්තම් ආදරේ බොරුවක්. මේදා සිතුවාය. ප්‍රශ්න විසඳුනේ නැතත් කෙල්ලව හමුවේ නම් සිතට සැනසීමකි. අඩුම ගණනේ ඇයි ඉන්න තත්ත්වය බලා පිහිටක් විය හැක. කෙල්ල කොතරම් අසරණ තත්ත්වයකට වැටි ඇද්දයි මේදාට සිතාගත හැක. ප්‍රියංවදත් දුප්පත් කෙල්ල. ඇයට පිහිට වෙන්නේ ඇත්තේ ඇය. කෙල්ල ඉන්නේ මේ ඔක්කොම දැනගෙන හිත හදාගෙන නම්. කෙල්ලට එහෙමම ඉන්න දෙන එක නේද හරි? මේ ගිනිගොඩ ඒකිගේ පපුවේ ආය මොලවන එක හරිද? මෙහෙද අනිත් අතර සිතුවාය. කෙල්ල මේ වෙන සියල්ල දන්නව ඇත. දැනගෙනත් ඇය හැංගි ඉන්නේ හේතුවක් ඇතුවය. ඒත් කෙල්ලගේ බඩේ ඉන්න දරුවා, ඒ දරුවා විමුද්දගේ නම්. පපුව හිරි වැටීගෙන යන්නේ එහෙම හිතද්දීය. ඔක්කොම අවුල් කළේ හිමාලි. මංජුලා මල්ලි අසනීප වෙනවත් එක්කම අයින් වෙලාම ගියා වගේ. එහෙම වුණා නම් මේ ප්‍රශ්නේ කාලයට බාර දෙන්න තිබ්බා. ඒත් දැන් බෑ. හිමාලිය මහා ගෙදරින් අයින් කරන්නට හිතන්නවත් බැරිය. සුරම්යා ඉන්නේ අයව හිසේ තියාගෙන. ඉගෙන ගන්න ආපු කෙනා කැම්පස් එකත් අතහැරලා ඉන්නේ ඊට වඩා පිදේනියක් හම්බ වෙන නිසා. මේ ප්‍රශ්නය කතා කරන්නට ඉන්න හොඳම කෙනා විමුක්තිය. ඒත් ඌ තව කී කාලයක් කොහොම ඉඳීදයි දන්නේ දෙවියන්ම පමණි. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.